අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 7 ප්‍රධාන පත්‍රිකාංශයේ සමගින්. අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානමින් මම ප්‍රමිත මහනාම. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. හිටපු ජනපති අගමැති අපේක්ෂකයා වුවහොත් මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වනවා. ඇමති SB කියයි. එළමෙන ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ බවට ඩලස් අලහපෙරුමුගෙන් ප්‍රකාශයක්. හිටපු ආරක්ෂක ලේකම්ට ඇමති මංගලගෙන් චෝදනාවක්. මම වගකීමෙන් මෙතන කියනවා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට යුද්ධය පටන් ගත්තේ යුද්ධයෙන් කොමිස් ගන්න. කොළඹ නගරාධිපතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්. ජනතා මුදල් පෝස්ටර් සහ කටවුට් වෙනුවෙන් නාස්ති නොකර දේශපාලනඥයින් කළ යුත්තේ ඒවා ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් යෙදවීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. වකුගඩු රෝගීන්ගේ සුබ සාධනය වෙනුවෙන් නව ලොතරැයි පතක් කෙළිදැක්වීමේ උත්සවය අද පෙරවරුවේ පැවතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ නව ලොතරැයි පත අලෙවියෙන් උපයා ගන්නා මුදල් සම්පූර්ණයෙන් වකුගඩු රෝගීන්ගේ සුබ සාධනය වෙනුවෙන් යොදවන බවයි. පසුගිය අවුරුදු 5ක 6ක 7ක කාලය ගත්තොත් මේ රටේ මහපාරක් ගානේ තිබුණු අති විශාල දැවැන්ත කටවු බිලියන් ගානක සල්ලි ඒ අති විශාල කටවුට් වලට වැය කෙරුවා. රාජ්‍යයේ සිටින ප්‍රධානීන්ගේ පෞද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට අපි සියලු කොට සලකන්නේ අපේ සම්පත් මුදල් පොදු මහ ජනතාවගේ යහපත සඳහා ආයෝජනය වැය කිරීම තුලයි අපි සතුටක් ලබා. පෝස්ටර් පත්‍රිකා බැනර් සම්පූර්ණයෙන්ම මගේ මැතිවරණයේ ව්‍යාපාරයෙන් ඉවත් කරලා ඉල්ලීමක් කළා. ඒ සඳහා මට පරිත්‍යාග කරන සියලු දේවල් මේ වකුගඩු රෝගීන් සඳහා එක් කරන්න කියලා අපි බලයට පත් වෙලා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනාවලදී මේ වකුගඩු අරමුදල පුළුල් රාජ්‍ය අනුග්‍රහයක් ඇති ජාතික වකුගඩු අරමුදලක් වශයෙන් මුදල් ලැබීතුමා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. වකුගඩු රෝගීෙක් සිටින පවුලක් ඔබ සොයා ගොස් ඔවුන්ගේ දුක සැප විමසලා ඔවුන් ජීවත් වන පසුබිම ඔවුන්ගේ ආර්ථිකය ඔවුන්ගේ බෙහෙත් හේත් මේවා පිළිබඳව සොයා බැලුවොත් සැබෑ ලෙස මම විශ්වාස කරනවා මේ රටේ ඒ සෑම කෙනෙකුගේම හදවත් උණු වේවි කියලා හිතමි. ඉදිරි වසර පහේදී රැකියා ලක්ෂ 10ක් බිහි කිරීමේ වැඩසටහන දැන් අවසන් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය ආණ්ඩුව කර්මාන්ත ශාලා ඇති කරමින් රැකියා අවස්ථා බිහි කිරීම නොකළ බවයි. අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මුදල් අමාත්‍යංශයට අයත් රජයේ බැංකු සහ රේගු දෙපාර්තමේන්තුව වෙනුවෙන් තරග විභාගාරා බදවාගෙන සේවකයින් 1200කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරුණේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතින්. යුද්ධය අවසන් වුණාන් පස්සේ රැකියා බිහි කරයි කියලා විශාල බලවෘත්තියක් තිබුණා, ඒක සිදු වුණේ නැහැ. රැකියා බිහි කිරීම අපි පටන් ගත්තේ 1977. මේ රටේ විවෘත ආර්ථිකය ඇති කළා, වෙළඳ කලාප ඇති කළා, බැංකු ඇති කළා, කෘෂිකර්මයෙන් පිට රැකියා දෙන්න අපිට අවස්ථා හම්බුණා. යුද්ධය අවසන් වුණාන් පස්සේ මුදල් ආපහු යදෙවා රැකියා දෙන්න නෙමෙයි ඉදිකිරීම වැඩ කටයුතු වල. රටේ ඉදිකිරීම වැඩ කටයුතු වමනයි. ඒත් ඒ ඇත්ත වශයෙන්ම ආර්ථික දියුණුවේ කොටසක් වෙන්න ඕනේ. අපේ මූලික වැඩ කටයුතු තියෙන මේ රටේ ඉන්න තවත් තරුණ තරුණියන් ලක්ෂ 10කට මේ අනාගතය ගැන විශ්වාසය ඇති කරන්න. රජයේ සේව වෙන්න පුළුවන්, පුද්ගලිකාංශේ වෙන්න පුළුවන්, ස්වයං රැකියා වෙන්න පුළුවන්. ඒ හැම එකේම හොඳ ආදායමක් ලබා ගන්න, හොඳ රැකියාවක් ලබා ගන්න. ඊළඟ අවුරුදු 5 අපේ අවධානය යොමු වෙන්න ඕනේ රැකියා බිහි කරන ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න. මට අනික් පක්ෂ ගණනාවක් කිව්වා අපිටත් ඕනේ මේ ප්‍රදේශවල රැකියා ඇති කරන්න කියලා. අපිට පුළුවන් ඒක කරන්න. අනාගත අවුරුදු 5 තුලදී රැකියා ලක්ෂ 10ක් බිහි කරන වැඩසටහන අපි දැන් අවසන් කරගෙන යනවා. හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වූහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයක් ලබන බව අමාත්‍ය SB දිසානායක මහතා පවසනවා. කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සුළු ජාතික ඡන්ද ලබා ගැනීමට නොහැකි වූ බවයි. දවසේ පුවත
ජනාධිපතිතුමා අගමැති අපේක්ෂකයාට තර කරොත් අපි අන්ත පරාජයක් ලබන. ඉතින් මගේ මතයෙන් කෙසේ වෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු නොකරන බවයි. අද මම මේ අලුත් ජනාධිපතිතුමාගේ ලේකම් කෙනෙකුට කතා කරනකොට අපි මේ රාලහාමි වරද්දලා ටෙලිෆෝන් කෝල් එක අරන් දුන්නේ හිටපු ජනාධිපතිතුමාගේ සිකියුරිටි එකට මිනිස්සුත් හිමීට ඒක දුන්නා ජනාධිපති. දැන් මම අහනවා දැන් මේ මගේ මට විනාඩි 12 නම් වැඩක් නැහැ. මේක මට විනාඩි 20ක්වත් අත දෙන්න කතා කරන්න හරි මේ කියනකොට හාවෝ මම බලන්නම් හරි මේ කියලා යති මිද කියලා ගන මල්ලි ඔය විනාඩි 20 ඉල්ලන්නේ උඹ මට බනින්නද කියලා හෙව්වා. මම හොඳටම දන්නවා හිටපු ජනාධිපතිතුමා හියට මේ පක්ෂේ කැඩෙන්න දෙන්නේ. ඒ නිසා අපිට එහෙම බයක් නැහැ. අපි දෙගොල්ලෝ එකට තමයි යන්නේ. ඒක අපේ නිදහසනේ. ඒ නිදහස ඒ කාලේ තිබ්බේ නැහැ. ඒත් මගේ කාලේ මේ මෛත්‍රී යුගයේ ඒ නිදහස තියෙනවා. වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත දෙකක් තියෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා අගමැති අපේක්ෂකයා කරන්න ඕනේ කියලා සමහර අය හිතනවා. සමහර අය හිතනවා ආගම ජනාධිපතිතුමා තරඟ කරන්න ඕන. හැබැයි අගමැති අපේක්ෂකයා නොවිය යුතුයි. ජනාධිපතිතුමා තරඟක් නොකළ යුතුයි. අගමැති අපේක්ෂකයා නොවිය යුතුයි කියලා. ඒක මහා ලොකු මේ ගැටලුවක් ප්‍රශ්නයක් කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම තත් ප්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිතුමාට හොඳම දේ හෙට විසිරුව හරිනු. විසිරුව හැරිය ගමන් මිනිස්සු ඇවිල්ලා පක්ෂය ළඟ හිටගයි. එළඹෙන ආණ්ඩුව පිහිටුවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බව හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරු මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්. අපි හැමදාමත් කියෝ කාරණාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියටත් වර්තමාන ජනාධිපතිතුමාට එතුමාට ඒ ජනාධිපති ධූරයේ වැඩ කටයුතු කරගෙන යහපත් විදිහට රට පාලනය කරන්න පුළුවන්. හැබැයි රට ආර්ථික වශයෙන් ගෙනියන රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවගේ සංවේදීභාව තියෙන ඉල්ලීම තියෙන්නේ හිටපු ජනාධිපතිතුමාව නව ආණ්ඩුවත් එක්ක එකතු කරගන්න කියලා පාර්ලිමේන්තුව තුළ. අපි කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්කලා එකතු වෙලා යන්න. හැබැයි අපිට යම් කිසි තැනකදී වෙන්වෙන්ඩ සිද්ධ වෙනවා නම් අතිගරු ජනාධිපතිතුමාට ඒ අවස්ථාව ලබා දෙන්න නැත්නම් හිටපු ජනාධිපතිතුමාට ජනතාවගේ කැමැත්ත ඒක නම් අපි වෙනත් තැනකට යන්න සිද්ධ වෙනවා. තවත් දුරටත් සාකච්ඡා කරලා සම්මුතියෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න කැමැති. අපි කියන්නේ ජනතාවගේ මේ ප්‍රශ්නවලට සංවේදී වෙන්න සහ ජනතාවගේ හඬට සංවේදී වෙන්න කියලා සියලුම දෙනාට. හෙට රාත්‍රියේ මේ පාර්ලිමේන්තුව විසිරුව හැරියොත් ජූලි මාසේ 5 වෙනිදා නාමයෝජන පත්‍ර ආරම්භ වෙනවා. ජූලි 12 නාමයෝජන පත්‍ර බාර ගැනීම අවසන් වෙනවා. එක්කෝ අගෝස්තු මාසේ 24 එහෙම නැත්නම් සැප්තැම්බර් 1 එහෙම නැත්නම් සැප්තැම්බර් 8 කියන දිනවල වගේ මෙතුනේ පැවත් වෙන්න පුළුවන් හෙට විසිරුව හැරියොත්. අපි රටට කියන්නේ මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්තුමා චන්ද දාකින්ගෙන් අහන ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? එතුමාට අහන්න වෙන්නේ මහින්දද රනිල්ද කියලා. මේ රටේ අනාගතය වෙනුවෙන් වැදගත්ම අග්‍රාමාත්‍ය ධුරේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ නායකත්වයෙන් පිටවන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2020 වෙනකම් මේ රටේ ජනාධිපති. එතුමාගේ ජනාධිපති ධුරේ සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් කිසිදු මතභේදයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපිට කිසිසේත් මතුවෙන්නේ නැහැ. මේ අතර පාර්ලිමේන්තුව විසිරුව ආහාරෙන් ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වෙමින් පවතින බවද අලාපෙරුම් මහතා මේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ 7 වෙනිදා නියමිත වෙලා තියෙනවා 6 වෙනිදා සමාවෙන්න. මේ රටේ මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව න්‍යායපත්‍රයට ඇතුල් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ මොහොතේ තියෙන අභියෝගය තමයි පාර්ලිමේන්තුව විසිරුව හැරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට කරන තෙරපීම. මේ තර්ජනයට යට වෙලා අපි පාර්ලිමේන්තුව විසිරෙන්නේ නම් එය වාර්තා විය යුත්තේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ලැජ්ජා සහගත සිදුවීමක් විදිහටයි කියලායි මම ඔබට යෝජනා කරන්නේ. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2014 වසරේ ලොව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව නිකුත් කළ වාර්තාව පදනම් කරගනිමින් පිරිසක් රජයට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එලෙස චෝදනා කරන ඔවුන් එම වාර්තාව පසුගිය ආණ්ඩුව සමයේ නිකුත් කළ එකක් බවටවත් නොදන්නා බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය මංගල සමරවීර මහතා මෙරට ත්‍රස්තවාදය යළි හිස ඔසවමින් පවතින බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කළා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තියෙන කල්ලියේ පුද්ගලයන් අපේ ආණ්ඩුවට මඩ ගහන්නට සූදානම් වුණේ
මේ වාතාවරණය කියවෙන්නේ 2014 වර්ෂයේ කියන එකවත් හරියට දැනගෙන නෙමෙයි. ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරයි කියලා දේශපාලන වාසි ලබා ගන්නා වූ මේ රාජපක්ෂ කල්ලි අය අතවසෙම මේ රට තුල යලි වතාවක් ත්‍රස්තවාදය හිසෙස වීමට අවශ්‍ය පසුබිම සකස් කළා තියනවායි කියන එකයි මේ තුලින් අපිට යලි පැහැදිලි වන්නේ. මේ ඔය කයිවාරු ගහන ගෝඨාභය ඉන්නකොට තමයි මිත්‍රවරුනි 2014 දී 2006 දී මම එහිදී අමාත්‍ය මංගල සමරවීර මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ සිදු වූ මිග් ගුවන්යනා ගණුදෙනුව පිළිබඳවද කරුණු අනාවරණ කළා. මම වගකීමෙන් මෙතන කියනවා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට යුද්ධය පටන් ගත්තේ යුද්ධයෙන් කොමිස් ගන්න. මේ 2010 දී අපි අන්තිමට අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 1.5කට ගත්ත ගුවන් යානාම 2006 අගෝස්තු මාසයේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මිලදී ගන්නේ මිලියන 2.5කට. පුදුම දේ තමයි මේ ගුවන් යානා හතරක සල්ලි ගෙවලා තියෙන්නේ බෙලිසිමා කියලා සමාගමකට. ඒ සමාගම මේ ලිපිනය කියන්නේ ලන්ඩන් වල එංගලන්තේ. හැබැයි එතනට ගිහිල්ලා බලනකොට එතන කවදාවත් එහෙම බෙලිසිමා කියලා සමාගමක් නැහැ. එතන තියෙන්නේ අර ලංකාවේ විදියට තියෙන ටෙලි ෂොප් එකක්. දැන් අපි හොයාගෙන තියෙනවා බෙලිසිමා කියන මේ සමාගමේ මේ ගනුදෙනුව කරන්න සතියකට ඉස්සෙල්ලා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් කියන දූපත්වල ගොඩාක් හොරසල්ලි හංගන දූපත. මෙන්න මේ දූපතේ මේ බෙලිසිමා කියන කම්පැනිය මේ ගනුදෙනුව කරන්න සතියකට ඉස්සෙල්ලා ලියාපදිංචි ඒ මහත්තයා හරි ආසයි නඩු දාන්න. මමත් කියනවා පුළුවන් නම් නඩු දාන්න. මමත් උසාවියට එන්න බොහෝම ආසාවෙන් ඉන්නවා. මේ තවත් මේ සම්බන්ධයෙන් විස්තර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒදී රුසියාවේ හිටපු තානාපතිවරයා සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍යවරයා කරුණු අනාවරණ කළා. උද්‍යාංග වීරතුංග මහතා විසින් ඒ රට තුල තානාපතිවරයා වශයෙන් ඉන්නකොට අවි ආයුධ විවිධ පුද්ගලයන්ට හොර රහසේ ලබා දීලා තියෙනවායි කියන පැමිණිල්ලක් අපේ ළඟ තියෙනවා. මේක නිකම් එකක් නෙමෙයි, ඒ රටේ රාජ්‍ය පැමිණිල්ල. දීපු වෙපන්ස් ජාතිය, අවි ආයුධ ජාතිය තියෙනවා. ඒ ඕඩර් නම්බර් එක මොකද්ද කියලා ඒ අය සටහන් කරලා තියෙනවා. අනේ ඒ නිසා තමයි අපි යුක්‍රේන් රජයෙන් සහයෝගය ඉල්ලලා තියෙනවා, විශේෂයෙන්ම මේ මිග් ගනුදෙනුව සම්බන්ධයෙන්. ඒක නම සැපයු ඒ අදාළ යුක්‍රේන් කොම්පැනිය අයගෙන් කට උත්තර ගන්න මේ වෙනකොටත්. එවගේම ඉදිරියේදී ලංකාවේ විශේෂ කණ්ඩායම ඒ රටට ගිහිල්ලා ඒ අදාළ පුද්ගලයන් හමු වී සාකච්ඡා කිරීමට කට උත්තර ගැනීමට අපි යුක්‍රේන් රජයෙන් අවසර ඉල්ලලා තියෙනවා. නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සම්මත වූයේ සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ කැමැත්තෙන් නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දැන් මැති සභය විශේෂාංගය. යෝජිත ඡන්ද ක්‍රමය මේ ප්‍රධාන පක්ෂ දෙකේ ආධිපත්‍ය කරා යන ගමනකට, ඒ වගේම ව්‍යස්ථාපිත ඒකාධිපතිත්වයකට යන ගමනකට මඟපාදෙන ක්‍රමවේදයක් හැටියටයි අපි මේක දකින්නේ. ඡන්ද පත්‍රිකා දෙකක් භාවිතා කිරීමේ අපි ඉදිරිපත් කරන සංශෝධනය පිළිගත්තනම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර ඇමතිවරු කතා කරන්න දෙන්නේ නැහැ. ජනාධිපති මාර්තමයේ අපි මේ දෝෂාරෝපණය කරන්නේ එතුමාට නෙවෙයි. නමුත් ඉතින් ඉන්නවා සමහර සුළු මතධාරී පක්ෂ කියාගෙන දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එල්ලි ජනාධිපති පුටුවට යන්න ඕමනාවෙන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය තමයි මේක මෙහෙවන්නේ. කුස්සිය කල්ලියක් ඉන්න ඕතන. ඒ කුස්සිය කල්ලිය වැඩ. කුස්සිය කල්ලිය ඒකාධිපති කෙනෙක් ඉන්නවා වෙන. ප්‍රවේශම් වෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවේශම් වෙන්න. අනේ අපේ අපිට සිදු වෙලා තියෙන දේ මහින්ද රාජපක්ෂ පිටු දකින්න ගිහිල්ලා අපි වෙන අවුලකට මාට්ටු වෙන්න ගිහින්. අපි පැහැදිලිව කියන්න කැමති මේ ක්‍රමය තුල සුළු ජාතියින්ට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. තමුන් කියනවා නම් මේ මනාප ක්‍රමය වෙනස් කරන්න. හැබැයි මේකට එකඟත් නෑ. එහෙනම් තමුන්ගේ විකල්ප යෝජනාව ඉදිරිපත් කරන්න. අපි ඡන්ද ක්‍රමයකින් ගරු මන්ත්‍රීතුමනි දොරක් කරලා දෙනවා නම් ජාතිවාදී අවුස්සන්න අන්තවාදීන්, දොරක් කරලා දෙනවා නම් මිනිසුන්ට ආගම්වාදී අවුස්සන්න අන්තවාදීන්ට, ඒක අපි වළක්වන්න. ඒ නිසා මම අවසාන වශයෙන් මේ පාර්ලිමේන්තුවට කියන්නේ මේ පාර්ලිමේන්තුව තුල
අපි මේ විසිවැලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ඡන්දේ ඕන විදියකට තියාගන්න. මම පැහැදිලිව කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය තමයි අද මේකට බාධා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයකන ලොකුම බාධාව තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225ට වැඩි කරන්නට බැහැ කියන කාරණේ. තමුන්නාන්තිලා තුලින් දෙකේ බලය තිබ්බා. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. ජනාධිපතිවරණය පැරදුනහම තමයි මේක වෙනස් කරන්න ඕන කියලා හිතුවේ. ගිය ආණ්ඩුවට 3-2 තියෙද්දි 150 තියෙද්දි ඇයි මේක නොකළේ? ඒ 150 තිබුණේ රකින් මැතිතුමාගේ මන්ත්‍රීවරුත් එක්ක අටත් එක්ක. ඔයාට කියනනම් 150 නෑ. අපි ගේන්නේ නැතුව නම් එතුමා එදත් ඕක ගේනවා. එතකොට ඒත් වෙන්නේ නෑ. මේක අකුලා ගන්නයි කියලා සමහරු කියනවා. ඉතින් මේක අපේ කන් නෙමෙයි. මේ විපක්ෂින්දගෙන අපි මේ උදව් දෙනවා මේක සම්මත කරගන්න. අබ්බගත බබා බිහි කරගත්තේ ආණ්ඩුව නම් ඒක ආණ්ඩුවේම වගකීම තමයි හදා වඩා ගැනීම අබ්බගතේ නැති කළා. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ධූරය අහිමි වී මාස පහමාරක් අද දින වෙන විට ඉක්ුත් වී තිබේ. එතුමාට ලබා දීමට නියමිත නිල නිවාස පහසුකම් ලබා දී නොමැති වීම කනගාටුදායකය. විශේෂ ආරක්ෂක සේවාව ලබා දීම රජය පැහැර හැරිය නොවිය යුතුය. හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා පොලිසිය හමුදාවේ 213ක් දීලා තියෙනවා කියලා. මම කියනවා මේ ප්‍රකාශය වැරදි. දීලා නැහැ. වාහනයක් නැතුව හමුදාව හිටගෙන ඉන්නද කියලා. ඒකත් වැරදි. වාහන 3ක් දීලා තියෙනවා ඉස්තරම් ගණේ වාහන. නෑ විලා ඉස්තරම් නෙවෙයි එකක් කැඩිලා. එකක් කැඩිලා. හදාගන්න ඕනේ ජනාධිපති මහින්ද රාජපක්ෂද? එතුමා විශ්වාසය පස්සේ වැඩි වාහන. මේ නියෝ ටෝකින් නොන්සන්ස්. ඔය දැන් විශ්වාසය දැක්ක පින්තූරයක් දෙන්න රහසක් කියවුණා. අර පින්තූරේ දුන ජනාධිපතිතුමා ඔබට රහසක් කිව්වා. ඇයි ඒවා දෙන්නේ නැත්තේ? මේ ස්කෝලවලකින් පරිසම් වෙන්න කියලා කිව්වා. ඇත්තටම දැනගන්න මේකට හෙට පිළිතුරක් දෙනවද කියලා. අගේ බැත්තම උත්තරයක් දෙයි එකට. ඔව් පාර්ලිමේන්තුවේ තිබුණොත් උත්තරයක් දෙවි. ඒක ඔබතුමා දන්න රහසක් අපි දන්නේ. රජය කුමක් සිදු කළද විපක්ෂයේ කොටසක් නින්දේ පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක අද පෙරවරුවේ පැවති පින්කමකට සහභාගී වෙමින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බොරලන්ද ශ්‍රී සුදර්ශනාරාමයට පැමිණියා. හිටපු ජනාධිපතිවරයා එහිදී කිරිපිටු දානමය පුණ්‍යකර්මයකට සහ ධාතු තැන්පත් කිරීමේ අවස්ථාවකට සහභාගී වුණා. දැන් ඉස්සර නඩු අහලා තමයි හිරේ යවන්නේ. දැන් හිරේ යවලා නඩු අහනවා. මේක තමයි යහපාල. දැන් මේක තමයි වෙනස. දැන් මට නම් ඕක පුරුදුයි. මම හිරේ ගිහිලා තියෙනවා මාස 3ක් මම හිරපත් කෑවා. මම ගිහිල්ලා ඉස්පිරිතාලේ නැතුනේ නෑ මගේ මල්ලි වගේ. මේ සමහර අය යවන්නේ මොකටද හිරේ? සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය ගෙවුවා. සමෘද්ධි නිලධාරීන්ට ඔවුන්ට අයත් පාරිතෝෂික මුදල ගෙවුවා. මේවා තමයි වැරදි. 46 ආණ්ඩු කරනවා, විපක්ෂයක් තියෙනවා, 137ක් ඉන්න. තරුණයෝ ටික අවදි, සමහරු නිදි. මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ අය ගිහිල්ලා ඇමතිකම් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ කරන පව් අපේ අය බාර අරන් තියෙනවා. මෙරට මාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා 2014 වෙන් කළ රුපියල් බිලියන 151 මුදල මහාමාර්ග අමාත්‍යංශය මැතිවරණ සමයේදී වෙනත් ව්‍යාපෘති සඳහා යොදාගෙන ඇතැයි මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්තන අමාත්‍ය කබීර් හෂී මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ එය පසුගිය ආණ්ඩුව ආරම්භ කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නතරවීමට මූලික හේතුවක් වී ඇති බවයි. ගිය වසරේ මහාමාර්ග අමාත්‍යාංශ බැංකු කීපයකින් රුපියල් බිලියන 151ක් මුදල් වෙන් කරලා තිබ්බා. ඒ මුදල් ටික 2014 මැතිවරණ සමයේ ඒවා කොන්ත්‍රාත්කරුවන්ට නොදී අමාත්‍යාංශය වෙනත් වියදම් වලට නිදහස් කරගෙන තියෙනවා. කොන්ත්‍රාත්කරුවන්ට දැන් ගෙවන්න මුදල් නැහැ. මේ රටේ සංවර්ධන වැඩසටහන් නැවතිලයි කියලා සමහර අය චෝදනා කෙරුවට මේක මේ භාණ්ඩාගාරයේ මුදල් නැතිකමට හෝ මහාමාර්ග අමාත්‍යාංශයේ සංවර්ධන වැඩ නවත්වනවා කියලා කියන හේතුවක් හෝ නෙවෙයි. වෙන් කරපු මුදල් වෙනත් දේවල් වලට පාවිච්චි කරපු නිසා තමයි මේවා ඔක්කොම හිර වෙලා තියෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
නැවතිලා තියෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඊට අමතරව සමහර පෞගිය ආණ්ඩුවෙන් අත්සන් කරපු ඒවාවල විශාල අඩුපාඩු තිබුණත් නැවත අවලංගු කරන්න බැරි ඒවා ඔක්කොම අපි ක්‍රියාත්මක කරනවා. රටට එන පාඩුව අවම කරමින් තමයි අපි ඒවා ක්‍රියාත්මක කරන්නේ. මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ මේ වසරේ රජය ලබාගත් ණය ප්‍රමාණය පසුගිය වසරට වඩා රුපියල් බිලියන 250කින් අඩු කර ගැනීමට හැකි වූ බවයි. මහින්ද රාජපක්ෂ කාලාන්තරේ බිලියන 834ක් ගත් එක අපේ කාලේ මෙච්චර ඇඟිලි දික් කළා සුළුතර ආණ්ඩුවකින් බිලියන 584ට අඩු කරලා තිබෙනවා. ඒ වගේම මගේ මිත්‍ර කබීර් හෂිම් මැතිතුමාට තම තමාරු කාර්යභාරය තියෙනවා. කිසිම අවසර නැතුව බිලියන් 594ක පාරවල් වියදම් කරලා ඊට පස්සේ සල්ලි නැතුව අපට බාර දීලා තියෙනවා. වැදගත් ආණ්ඩුවක කොටස්කරුව වශයෙන් අපි මේ ප්‍රශ්න විසඳගෙන යනවා. කොළඹ නගරයේ වෙළඳුන්ට යලි පදික වේදිකාවට පැමිණීමට සිදු ඇත්තේ දේශපාලනඥයින්ගේ ක්‍රියාකාරකම් නිසා බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ නගරාධිපති ඒජේ.එම්. මුසම්මිල් මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කොළඹ මහනගර සභාව පදික වෙළඳාමට පසුගියදා අවසර ලබා දුන්නා. එම තීරණයට විරෝධය පළ කරමින් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපි නම් වශයෙන් කියනවා නම් ආයුධන සංස්ථාවේ හිටපු සෝමවීර චන්සිරීට පිටකොටුවේ කඩ දිනවා. දිනේෂ් කුණවර්ධන ඇමතිතුමාගේ ගෝලයක් වෙන සුලෝචන ගමගේට කඩ දිනවා. කොළඹ මහනගර සභාවේ සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට අජන්ත ලියනගේ විපක්ෂ නායකතුමාට තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලේ අපිට යම්කිසි තැනක් දුන්නා. නමුත් ඒ ටිකත් මංකොල්ල කන්න ඒ ජනාධිපතිවරයාම ඉඩ හැරී ඉන්න තමයි අද පදික වෙළෙන්දාට යලිත් පදික වේදිකාවට එන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මුසාමිල් මහත්තයාගේ බිරිඳ පාර්ලිමේන්තුවට යවා ගන්න තියෙන උමනාව. ඒක ඇමතිවරේ පේමන්ට් එක දුන්නට විරුද්ධව ප්‍රකාශ කරාට එතුමාට අපි කරුණා කරලා කියනවා ඔබතුමාව රේස්බුක් ටික වහන්න මිනිස්සුන්ගේ දාඩිය මාංශය කූරගෙන කන්න එපා. මේ මිනිස්සුන්ට බත් වේලක් හාල් ටිකක් පොල් ගෙඩියක් ගෙදරට ගෙනියන්න තියෙන එක ඔබතුමාගේ බුකියට පූජා කරලා මේ මිනිස්සු යන්නේ. ඒක නිසා අපි කරුණා කරලා කියනවා තිලංක සුමිතිපාල මහතුමාට ඔබතුමාලාගේ පන්ති ඔබතුමා නිර්මාණය කරගත්තේ වංචනිකව. අපේ දුක් මාංශයත් එක්ක අපේ දාඩිය කඳුලත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. මේකට වග කියන්න ඕනේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා හිටපු. මොකද එතුමා සුපිරි වෙළඳ සංගීර්ණ හදන මුදල වියදම් කරලා තියෙනවා. අපි කියනවා පුළුවන් නම් වියදම් වෙච්ච මුදල රටට හෙළි කරන්න. අපි කියනවා පදික වෙළෙන්දන්ට තනාදුන්නු වෙළඳ සංකීර්ණ ටික නිසියාකාරව සොයා බලලා පරීක්ෂණයක් කරලා ඒ ටික ලබා දෙන්න පදික වෙළෙන්දුන්ට. ස්වයං රැකියා වෙළඳ සංකීර්ණ පිටකොටුවේ තියෙනවා 927ක්, නුගේගොඩ තියෙනවා 208ක්. එතනත් මානව අයිතිය කඩලා දෙන්නේ හරි විදියට හරි තැන අපිට දෙන්න. තවත් පුවත් සමකින් දැන් රටවටා හිරු. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වස් ගුණවර්ධන යළි ලබන මාස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. ජෙලිෆිෂ් විශේෂයක් වෙරළට පැමිණීම හේතුවෙන් මාතර පොල් හේන වෙරළ තීරයේ දියනෑමෙන් වළකින ලෙස සඳහන් කර තිබූ පුවරු කිසියම් පිරිසක් විසින් ඉවත් කර තිබෙනවා. එම පුවරු ගලවා ඉවත් කරන ආකාරය ඒ අසල පිහිටි වෙරළ සැලක තිබූ CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. ගම්පහ මෝරුවල සුදුපාලම අසල අත්තනගල ඔයේ පාවෙමින් තිබූ වයස අවුරුදු 35ක් පමණ වන තරුණයෙකුගේ මළසිරුරක් ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරින් ඉදිරිපිට අද පෙරවරුවේ ගොඩගනු ලැබුවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා විසින්. හිරු රාත්‍රී 7:00 අදට අපි සමුගන්න. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියම් වන්නේ අද රාත්‍රියේ 9:30ට. අයිබෝන්.